මාළු කිරට හදන ක්‍රම දෙකක් අද මම කියලා දෙනවා. මුලින්ම හදන්නේ හාල්පොල් නඹරලා. පළවෙනි ක්‍රමයට අදාන මම පාවිච්චි කරන්න කියලා බලනවා. ඔයාට පුළුවන් තලපත්, පරා, තෝර මාළු මේ වෙනුවට ගන්න. හාල් තේ හැඳි එකකට වතුර ටිකක් දාලා විනාඩි 20ක් වගේ පෙඟෙන තියාගන්න. ඔමිස් කරල් තුනක් හතර සුදු ලුණු දික් තුනක් පොල් පුරවල මේසෙන්දි හතරක් එහෙමත් නැත්නම් ග්‍රෑම් 25ක් අපි විනාඩි 20ක් වගේ පොඟව ගත්තු කැකුළු හාල් හරි බාස්මති හාල් හරි මේ ටික හොන්නේ හඹර ගන්න පැතිලියක් ගන්න එකට කරපිංචා කපාගත්තු රතු ලුණු හරි බී ලුණු හරි කහ තේ හැඳි භාගයක් ලුණු තේ හැඳක් වගේ ගම්මිරිස් තේ හැඳි එකක් උළුහාල් තේ හැඳි කාලා පලවා කරගන්න ඕගලන්ට මේ ටික දැන් වතුරෙන් තම්මන්න පුළුවන් එහෙමත් නැත්නම් දිය කිරි මිලිලීටර් 200ක් වගේ දාගන්න දැන් හොඳින් සෝදගත්තු මාළු ටික දාගන්න මෙතන තියෙන මිටි කිරි මිලිලීටර් 150ක් ඒකට අපි අඹර ගත්තු පොල් මිශ්‍රණය දාලා හොඳින් කලවම් කරගන්න. මාළු ටික හොඳින් තැඹුණාට පස්සේ මිටි කිරි ටික දාගන්න. මේ වෙලාවෙ ලුණු බලන්න බල්ලා මදි නම් තව ටිකක් දාගන්න. වහන්න නැතුව තව විනාඩි 5ක් වගේ උයා ගන්න. අපි අඹර ගත්තු හාල් පොල් මිශ්‍රණය නිසා හරි ඉක්මනට මේස්ම ගතිය ඝන වෙනවා. ඒ නිසා ඉඳ රඩු කරලා අන්තිම විනාඩි 5ක් උයා ගන්න. දැන් ලිප ඔෆ් කරගන්න. දැන් දෙහි තේ හැඳි දෙක දාගන්න. දැන් මම ඔයාලට කියලා දෙන්නේ දෙවනි විදියට කොහොමද මාළු කිරට හදාගන්නේ කියලා. මුලින්ම අප තේ හැඳි එකකට විනාගිරි තේ හැඳි එකමාරක් දාලා පැය භාගයක් පෙඟෙන තියලා අඹර ගන්න. කරග මුඟු එනසාන් කරාඹු නැටි මෙනික පොඩ්ඩක් තලා ගන්න. ඊළඟට ඇතිලියකට කපාගත්තු රතු ලුණු හරි බී ලුණු හරි දා ගන්න. ඊළඟට කපාගත්තු සුදු ලුණු, තලාගත්තු කරදමුංගු, කුරුඳු එනසාල් ටික, කහ තේ හැඳි භාගයයි, ගම්මිරිස් තේ හැඳි එකයි, ලුණු තේ හැඳි එකයි. අමතක නොකර කරපිංචක් දාලා හොඳට මේ වගේ අතින් කලවම් කරගන්න. දැන් දියකිරි කෝප් එකක් දාගන්න. මම මෙතනදී පාවිච්චි කරන්න තලපත් හොඳින් දිහි දාලා හොදගත්තු මාළු මේ විදිහට ඇතිලියට දාගන්න. දැන් ලිපේ තියලා පියනකින් වහලා මාළු ටික තම්බ ගන්න ඕනේ. ඒ අතරතුරේ මිටිකිරි කෝප්ප 4න් 3කට ඒ කියන්නේ මිලිලීටර් 175ක් 200ක් වගේ ඒකට අඹරගත්තු අප ටික දාලා හොඳින් කලවම් කරගන්න. පියන ඇරලා සැරේ සැරේ මාළු ටික කලවම් කරන්න ඕනේ. කැඩෙන්නේ නැති වෙන්න පරිස්සමින් මේ විදිහට කලවම් කරගන්න. මාළු ටික මේ විදිහට ඉදීගෙන එනකොට මිටි කිරි දාලා කලව කරගන්න ඕනේ විනාඩි
පහක් හතක් වගේ අඩු ගින්දරේ උයා ගන්න. ලිපෙන් බෑවට පස්සේ දෙහි දාලා කලවම් කරන්න. ඔන්න මේ විදිහට කියලා දුන්නා ඔයාලට පුළුවන් කැමති ක්‍රමයකට මාළු කිරට හදලා පාන් බත් ඉන්දියාප රොටි එක කැමට ගන්න.